රටේ ජීවනාලිය ළමා පරපුරයි. එකී ළමයා යහපත් පුරවැසියෙකු බවට පත්වන සෞභාග්‍යමත් සංහිඳියාවකින් යුතු ජාතියක් වශයෙන් නැගී සිටීමට මූලිකවම දැයේ දරුවන් ආරක්ෂා කිරීම සිදු කළ යුතුය. ඒ සඳහා ඔවුන් කායිකව හා මානසිකව සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කළ යුතුය. එය අප සමගේ පරම යුතුකම් මෙන්ම වගකීමද වේ. ළමා ලිංගික අපයෝජනය යම් පුද්ගලයෙකු විසින් බලහත්කාරයෙන් තර්ජනය කිරීමෙන් හෝ පෙළඹවීමක් මගින් ළමයෙකු කිසියම් ලිංගික කටයුත්තක් සඳහා යොදා ගන්නේ නම් එය ළමා ලිංගික අපයෝජනයක් ලෙස හැඳින්වෙනවා. මේ ලිංගික අපයෝජනය ශරීරයේ ස්පර්ශ කිරීමෙන් වගේම එවැනි ස්පර්ශයක් නොමැතිවත් සිදුවන්නට පුළුවන්. වැඩිහිටියෙකු විසින් ළමයෙකුගේ ශරීරයේ පුද්ගලික අවයව අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම වගේම වැඩිහිටියෙකු විසින් ළමයෙකු ලවා තමන්ගේ ශරීරයේ පුද්ගලික අවයව ස්පර්ශ කරවා ගැනීමත් ස්පර්ශයේ මගින් සිදුවන ලිංගික අපයෝජනයන් ලෙස හැඳින්විය හැකිය. ශාරීරික ස්පර්ශයෙන් තොරව සිදුවන ළමයින්ට අසභ්‍ය ඡායාරූප හෝ චිත්‍රපට ෆෙන්වීම ආදියත් ලිංගික අපයෝජනයක් ලෙස හැඳින්වෙනවා. මම මේ කතා කරන මේ මොහොතේදී පවා ලෝකයේ කිසියම් හෝ තැනක පුංචි හිතකට දුක් දෙන කිසියම් හෝ දෙයක් සිදුවෙනවා. පුංචි හිත්වලින් කඳුලක් වැටෙනවා කියන්නේ ඒක සෙල්ලමක් නෙමෙයි. හැබැයි මිනිස්සු ඒ වැටෙන කඳුලත් එක්ක සෙල්ලම් කරනවා. ඒක සෙල්ලමක් නෙමෙයි. සෙල්ලමක් නොවන සෙල්ලම ගැන අපි හොයලා බලමු. ළමා අපයෝජනයක් වෙන්න වැරද්ද කාගෙන මේකෙදි හඳුන් නීති ඇතුළත ගත්තොත් එම් ගැඹුරට සාකච්ඡා කරන්න. ඒකෙදි අපචාරයක් කියන්නේ ඒ වචනේ ඇතුළතම තියෙනවා. අපචාරයක් කියන්නේ වැරදි හැසිරීම කියන එක. මේ දෙක තමයි දැනට ලංකා රටේ ළමා අපචාර සහ අපයෝජන කියලා ගණන් ගන්න. පුරවැසියෙක් වශයෙන් තමන්ට තීන්දුව తీරන ගන්න පුළුවන් මෙන්න මේ වයසේදී කියන එක අවුරුදු 18 පස්සේ තමයි ගන්න පුළුවන් කියලා ඉන්න සාමාන්‍ය නීති අනුකූල නීතිය හැටියට. එතකොට අපරාධ නීතිය අතුලත ගත්තොත් එහෙම ළමෙක් කියලා අතන අවුරුදු 18ට අඩුයි කියලා පිළිගත්තට අවුරුදු 16ට වැඩි කෙනෙකුට එයා දෙන කැමැත්ත කැමැත්ත කියලා නීතිය පිළිගන්නවා. ඒක විත්තිවාදිකයක් වශයෙන් මේ කැමැත්ත කියන එක පිළිගන්නවා. එතකොට අවුරුදු 16ට අඩු කෙනෙකුට තමයි එයා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි යම් දෙයකට යොදවා ගත්තොත් ඒක නීතිය අතුලතදී වරදක් වෙන්නේ. එතකොට අවුරුදු 16යි 18යි අතර කෙනෙකුට අනාරක්ෂිත බවක් තියෙනවා. මොකද එයාට දැන් අවුරුදු 16ට වැඩි වෙච්ච කෙනෙකුට ලිංගික වීමකට හෝ වෙන යම් ක්‍රියාවලියකට කැමැත්ත දුන්නොත් නීතියේක කැමැත්ත නීති අනුකූල කැමැත්ත විදිහට පිළිගන්නවා. මුලික වශයෙන් ළමා අපයෝජනයක් කියලා කියන්නේ වැඩිහිටියන් විසින් ළමයින්ට එරිව සිදු කරන්නා වූ වැරදි ක්‍රියාවක්. මුලික වශයෙන් ළමා අපයෝජන වර්ග හතරක් ගැන කතා කරනවා. ඒ ශාරීරික අපයෝජනය, මානසික අපයෝජනය, ලිංගික අපයෝජනය සහ නොසලකන කියලා. කායික අපයෝජනය හා ශාරීරික අපයෝජනය කියලා කියන්නේ ශරීරයට කරන වුණ පහර දීම, තුවාල කිරීම කරනවා. මානසික අපයෝජනය කියලා කියනවා ළමයාව මානසික වශයෙන් සිද්ධ කරන්නා වූ පීඩ තත්ත්වයන්. ලිංගික වශයෙන් දරුවාට බලපෑම් කරන්නේ නම් ඒක ලිංගික අපයෝජනයක් වෙනවා. උදාහරණයක් විදිහට ඒක ලිංගික වශයෙන් ශාරීරිකම කරන්න අවශ්‍ය නැහැ. ලිංගික ප්‍රකාශන, අසභ්‍ය ප්‍රකාශන දරුවෙකුට පෙන්වනවා නම් ඒකත් ඒ අපයෝජන වර්ගයකට වෙනවා. ඊට අමතරව නොසලකා හැරීම. නොසලකා හැරීම කියලා කියන්නේ බාලකරුවන්ට තමන්ගේ හැකියාව තියෙද්දි තමන්ගේ දරුවන්ගේ මූලික අවශ්‍යතා පිළිබඳව හොයා බලන්නේ නැත්නම් ඒකට කියනවා නොසලකා හැරීම කියලා. අපයෝජනයක් කියන්නේ ගැහැණු දරුවෙක් හරි පිරිමි දරුවෙක් හරි දූෂණයට පත් වෙනවා කියන එක නෙවෙයි. අපිට ගෙදරදී අපයෝජනෙ සිද්ධ වෙන්න පුළුවන් දෙමෝපියන් අතරින්. සමහර දෙමෝපියෝ අපේ දරුවන්ට ගහනවා නම් බනිනවා නම් නිතර මිහිරි හරි කරනවා නම් ඒකත් අපයෝජනය. ඒක නිසා අපි හැම වෙලාවෙම දරුවන් ගැන දෙමෝපියන්ගේ තමයි ලොකුම වගකීම තියෙන්නේ මට තේරෙන්නේ හැටියට. දෙමෝපියන්ට තමයි මේ වගකීම ඉෂ්ට කරන්න පුළුවන් තමන්ගේ දරුවා තමන් ආරක්ෂා කරන්න. ආගමයි කලාවයි මෙච්චර තියෙන රටේ අපයෝජන වෙන්නේ ඇයි? මිනිසුන්ගේ මූලිකම මනස බලපාන. ඒක ඇතුළතදී ගත්තාම සමාජගත කරුණුත් තියෙනවා. මේක ගත්තාම මත්ද්‍රව්‍ය මේකත් බලපානවා. පවුල තුල තියෙන අසමකිකම, ඒ වගේම පවුල තුල තියෙන කාන්තාවන් රට යාම, මේ විදේශගත රැකියාවන් සඳහා යාම, එතනදී අනාරක්ෂිත භාවයක් ඇති වුණාට පස්සේ අපයෝජනයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් මේ වෙනකොට තියෙනවා. ළමා අපයෝජනයක් අපයෝජන සිදුවීම සඳහා රටේ පවුල සවිමත් නොවීම. මොකද පවුල තුල ආර්ථිකය සවිමත් නැත්නම්
පවුල තුළ හොඳ සමාජ වටපිටාවක් නැත්තා. ඒ පවුල් පසුබිම පවුල ශක්තිමත් නොවීම කියන කාරණේ අපි දකිනවා. අනිත් එක රටේ තියෙන ආර්ථිකමය වශයෙන් සිද්ධ වෙන්නා වූ හානිය. උදාහරණයක් විදිහට මව්වරුන් විදේශගත වෙන්නේ ආර්ථික හානිය නිසා. පවුල ආර්ථික වශයෙන් ශක්තිමත් කරගන්න. ඒකවල දරුවා දාලා යන්නේ ගෙදර. තාත්තා වැඩකට යනවා නම් වැඩට යනවා නම් දරුවා තාත්තයි දරුවයි විතරයි නම් ගෙදර ඉන්නේ. ඒ දරුවා පිළිබඳව සොයා බලන්න කෙනෙක් නැහැ. ඒකට දරුවා අනාරක්ෂිතයි. අපයෝජන පත්‍රයේ හැකි අවස්ථා කිහිපයක් තියෙනවා. ළමයි අපි හොඳට විශ්වාස කරනවා. කවදාවත් දරුවෙක් අවිශ්වාස කරනවා කියලා අපි එයාට පෙන්වන්න නරකයි. ළමයිට කුංචි දෙයකට ගහලා බැනලා නරක විදිහට කතා කරන්න නරකයි. එහෙම නැතුව ළමයි කෙරෙහි හොඳ ආදරයක් දක්වන හැමතිස්සම ආදරේ කියන එක දරුවට දකින්න ඕනේ. ඒ වගේම ළමයට හොඳ සුරක්ෂිත භාවයක් තියෙනවා කියලා දකින්න ඕනේ. මේ පරිහානියට වැරද්ද මුලද මැදද අගද ඒකට පැහැදිලි උත්තරයක් දෙන්න ටිකක් අමාරුයි. මොකද මාධ්‍යයේ ප්‍රවෘත්ති සොයා ගැනීමේ මේ මේකක් ඇති වෙච්ච ඊට පස්සේ ඒගොල්ලෝ මාධ්‍ය හොයාගෙන ගියොත් පුන පුනා කියන අවස්ථාවලු තියෙනවානේ. මෑතකදී වෙච්ච සිද්ධියක් මම උදාහරණයක් විතරක් කියන්න. සඳමින් සේයාගේ සම්බන්ධ දැරියගේ මේ සිද්ධියේදී ඔය සිදුවීම ඔයතරම් මේ මේ ව්‍යාකූල වෙන්න හේතුව විශේෂයෙන් මාධ්‍ය යම්කිසි බලපෑමක් කරපු නිසා. ජාතික ආරක්ෂක අධිකාරියට වාර්තා බලවමින් පොරතුරු වෙනවා. පසුගිය වර්ෂයේ මේ කාලයයි මේ වර්ෂයයි සම්බන්ධ වෙද්දී සංසන්දනය කරද්දී සිදුවීම් වල වාර්තා කරන අඩුවීමක් දක්වන්නේ ජනමාධ්‍ය මේද කරේ හුදු කතාවක් විදිහට මේක ලියලා මිනිසුන්ගේ තියෙන පහත් ආශාවන් නැවතත් උඩට ඉස්මතු කරන මට්ටමට පමණයි. ජනමාධ්‍යන් එහිදී කටයුතු කළේ නැහැ. මෙවැනි සිදුවීම් නැවත ඇති වීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ජනමතය සමාජගත කරන්න. කිහිපයක් ජනමාධ්‍ය විතරක් ඒ දේ කළා. බොහෝ දෙනෙක් ජනමාධ්‍ය දේ කළේ නැහැ. එදා කාලෙත් අතීතයේ අපචාර සිද්ධ වෙන්නේ කියන තරම් නමුත් අපි දැනුවත් වුණා අදට වැඩිය අඩු වෙන්න පුළුවන්. මොකද අද ගොඩක් මාධ්‍ය තියෙනවා අපිට දැනුවත් කරන්න. විශේෂයෙන් රූප වාහිනී මාධ්‍ය තුලින් ගොඩාක් මේ උද්දීපනය කළා පෙන්වන මේ වගේ ප්‍රශ්න. සමහරවිට මේ තරගකාරීත්වයක් ඒගොල්ලන් තුල තියෙන්නේ හැම රූප වාහිනී මාධ්‍යයක්ම පෙන්වන්න යන ඉස්සෙල්ලා මේ කරුණ. ඒක ගොඩක් මේ මල් වගේ දරුවෝ රැකගන්න ඔබ මොනවද මෙච්චර කල් කරේ? මේකදී හැමදයි විශේෂයෙන්ම සඳහන් කරනවා පොලිස් දෙපාර්තමේන්තුවේ මේ ළමයින් සහ කාන්තා ළමයි දෙගොල්ලන්ට මේකට තමයි කතා කරන්නේ. මෙන්න කාන්තාවන්ට සිදුවෙන හිරිහැර සහ වෙනත් අපහසුතාවයන් මගහැරීමට හැම ලංකා පුරා පිහිටි හැම පොලිස් ස්ථානයකම මූලික වෙනම ළමා හා කාන්තා අපයෝජන නිරාවරණ කොට්ටාසි කියලා කොට්ටාසියක් පිහිටවලා ඒ හරහා මොනිටර් වෙන හැම ලංකා පුරා පිහිටලා තියෙන 360 ගණනක් වෙන පොලිස් ස්ථානවලට හැම පොලිස් ස්ථානයකම කාන්තාලහ ළමා අංශයක් වෙනම පිහිටවලා තියෙනවා. ඒ හරහා කටයුතු කරගෙන යනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියලා කියන්නේ රජයේ ළමයි වෙනුවෙන් කටයුතු කරන එක් පාර්ශ්වයක් පමණයි. එකක් තමයි එකැරමැදි ක්‍රමයේ ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථනය 24 පැය පුරාම භාෂා තුනීම අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඕනෑම මොහොතකදී මේ ළමයින්ට සිදුවන අපයෝජන තත්ත්වයන් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. මම පාසල් ගුරු ගෙට්වර්ක් සෙනු සේවය කළා කියන එක දැන් මම ලදරු පාසලක් කරගෙන යනවා. මේ පාසල් ජීවිත කාලය තුළම අපි ළමයි එක ගත කළේ. ලොකුම දෙයක් තමයි මම ගත්ත ක්‍රියාමාර්ගයක් මේ ළමයිව කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. තමන්ගේ මව පියා ඇරෙන්න පාසලෙන් ගෙනියන්න. අතරමඟදී යන්න දෙන්න. ඉස්කෝලේදී අපිට කියලා කිව්වොත් එහෙම ඉහළ පාසල්වලදී ළමයි ඇවිල්ලා අද මේ ලස්සන යන්න ඕනේ එහෙම මොනවත් ඉදිරිපත් කළොත් අම්මා එන්න කිව්වා ගමනක් යන්න තියෙනවා. ඒ වගේ දේවල් කිව්වට කවදාවත් දරුවෙක් අපි යවන්නේ නැහැ. දෙමෝපියන්ගේ අනුදැනුම නැතුව ළමෙක් අම්මලාගේ ලිපියක් හරි විදිහට අපි දන්න විදිහට හොඳට අපි විශ්වාස කරන්න පුළුවන් විදිහට ලිපියක් ලැබුණොත් තමයි එක දෙමෝපිය අපිට කතා කරලා කිව්වොත් තමයි අපි ළමයිව එළියට යවන්නේ. මේක නවත්තන එක අදින්නම් පටන් ගමු.
ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. මොකද මේක නීතිය ක්‍රියාත්මක කරන තැනෙකුට හරි, එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයෙකුට හරි, මෙය නැත්නම් ආයතනයකට හරි කරන්න පුළුවන් කාම දෙයක් නෙවෙයි මේ. එතකොට මේ දේ වාර්තා වෙනවා නම් ඒ ස්ථානයේද 100ක් වෙනවා නම් මම හිතන්නේ අඩුම ගානේ ඔකෙන් දෙකෙන් පහකටත් අඩු ප්‍රමාණයක් තමයි වාර්තා වෙන්නේ. එතකොට ක්‍රියාත්මක වෙන්නේ එතෙන්ට. ඒ වෙන්නේ එතකොට එහෙමනම් සිද්ධියක් වුණාට පස්සේ අපි සිද්ධියට මූල කර්ම තමයි හොයාගෙන යන්නේ. පෝස්ට් මෝර්ටම් එක කොටිම කියන පෝස්ට් මෝර්ටම් එකක් කරන්නේ. පෝස්ට් මෝර්ටම් එක කරලට වැඩිය අපිට පුළුවන් වෙන්න ඕන මේක සිද්ධිය ඇති වෙන්න ඉස්සෙල්ලා වළක්වන්න. ජාතික ළම ආරක්ෂක අධිකාරිය විදිහට අපිට කරන්න පුළුවන් එක දෙයක් පමණයි. විශාල වගකීමක් තියෙන සමාජය ඇති. විශේෂයෙන් දරුවන්ගේ ආරක්ෂාව තියෙන අම්මගේ තාත්තගේ. ගෙදරදී වගේම ගෙදරින් එළියේදී දරුවා කාත් එක්කද කතා කරන්නේ, මොනවද දරුවා කරන්නේ, මොන වගේ සම්බන්ධතාවද දරුවන් පවත්වාගෙන යන්නේ, මේ හැම කාරණයක් සම්බන්ධවම දෙමාපියන්ගේ විශාල වගකීමක් තියෙනවා දරුවන් සමග මේ සුහද ශීලීව කටයුතු කරන එක. අනිත් එක විශේෂයෙන්ම දෙමාපියන් දරුවන්ට මිතුරෙක් වෙන්න ඕන. එතකොට තමයි දරුවන්ට තියෙන ප්‍රශ්නය දෙමාපියෝ දරුවන්ට කියන්නේ. ඒක දෙමාපියන්ගේ විශාල වගකීමක්. දරුවන්ට දෙමාපියන් සලකන්නේ යශාවේශයෙන් නම් දරුවේ කිසිම අවස්ථාවකදී තමන්ට තියෙන ප්‍රශ්නයක් දෙමාපියන්ට කියන්නේ යන්නේ නැහැ. රජයේ තියෙනවා ලොකු වගකීමක්. දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා. පළවෙනි තැන දෙමාපියෝ දරුවන් ගැන හැඳින් ඔයලා බලලා ආදරේ දක්වලා ඒගොල්ලන් ගැන ඒගොල්ලන් සතුටින් තියලා ඒ වගේම ඒගොල්ලන් ගැන දරුවන්ට ගහන්නේ බණින්නේ සැර කරන්නේ නැතුව යමක් දැනගත්ත ගමන් කලබල වෙන්නේ නැතුව දරුවන්ට ආදරෙන් සරකලා ඒව ගැන හොරෙන් හරි සොයලා බලලා ළමයිට අවශ්‍ය කරනවා ආදරේ කරුණාවෙන් තමයි උපදෙස් දෙන්න ඕනේ. ඔබට දැනෙනවද මේක සෙල්ලමක් නෙමෙයි කියලා? ඒ සෙල්ලම නවත්තන්න දැන් වෙලාව හරියි.